හරි අද මම ඔයාලට කියලා දෙන්නේ Google Maps කියන ඇප් එක අපේ එදිනදා ජීවිතයේදී ප්‍රයෝජනට ගන්න පුළුවන් එක් විදිහක් ගැන. ඔයාලා දන්නවා අපි හැමෝම වන්දනා ගමන් යනවා විනෝද චාරිකා යනවා. ඒ යන්නේ අපි නොදන්න ප්‍රදේශවලට එහෙම නැත්නම් නොදන්න පළාත්වලට. ඒ වුණාට අපේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන Google Maps කියන ඇප් එක පාවිච්චි කළොත් අපිට ඒ යන ප්‍රදේශය ගැන නිශ්චිත අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ Google Maps කියන ඇප් එකේ ඒ යන ප්‍රදේශයේ තියෙන සෑම තනි ස්ථානයක්ම නිශ්චිතව සොයා ගන්න පුළුවන් හැකියාව මේගොල්ලෝ දීලා තියෙනවා අපිට. ඒ වගේම තමයි අපි ට්‍රිප් එක යන බස් එකේ හෝ වෑන් එකේ ඩ්‍රයිවර් නොදන්න ස්ථානයක් පවා මේ Google Maps කියන ඇප් එක පාවිච්චි කළොත් අපිට හොයාගන්න ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. එතකොට අපිට මේ ඇප් එක හරහා ඕනෑම සිද්ධස්ථානයක් ඕනෑම සංචාරක නැරඹුම් ස්ථානයක් මගහැරගන්න නැතුව මේකෙන් හොයාගන්න පුළුවන්. දැන් එහෙනම් අපි බලමු කොහොමද අපි ට්‍රිප් එක යන ප්‍රදේශයේ තියෙන සෑම තනි ස්ථානයක්ම මගහැර ගන්න නැතුව නරඹන්නේ කොහොමද කියලා. හරි මුලින්ම ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන Google Maps කියන ඇප් එක ඕපන් කරගන්න. හරි දැන් ඔයාලා ට්‍රිප් එක යන ප්‍රදේශය මෙන්න මෙතන සර්ච් බාර් එකේ ටයිප් කරන්න. උදාහරණයක් වශයෙන් මම යන්නේ අනුරාධපුරේ. මම මෙතන අනුරාධපුරේ කියලා ටයිප් කරනවා. හරි. එතකොට මේ තියෙන්නේ අනුරාධපුරේ. මේ මැප් එකේ චුට්ටක් අපි zoom in කරලා ලං කරලා බලුවොත් එහෙම අපිට අනුරාධපුරයට ගියාම නරඹන්න පුළුවන් ස්ථාන. එතකොට අපිට මේක බලාගත්තට විතරක් මදි. මේ ටික වෙනම තැනක ලිස්ට් කරලා සේව් කරලා තිබ්බනම් අපිට පහසුවෙන් ඒ තැන් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක හරිම ලේසි කරන්න මුලින්ම අපි යන්න ඕන තැන් ටික මාක් කරගෙන යමු. හරි එතකොට අනුරාධපුරයේ තියෙන ජේතවනාරාමය මත මම ක්ලික් කරන්න. මේ විදියට ජේතවනාරාම දාගබ කියන එක මත ක්ලික් කරාම ඔයාලට පේනවා එතන රතු පාටින් මාක් වුණා. ඒකම යටින් පොප්අප් මෙනු එකක් ආව ජේතවනාරාම දාගබ කියලා. ඊට පස්සේ අපි ඒ මෙනු එක ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් ජේතවනාරාම දාගැබ ගැන හැම විස්තරයක්ම. මෙතනින් මෙතන උඩින් බලා ගන්න පුළුවන් පින්තූර ටික. එතකොට පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන ගියාම ඔයාලට පේනවා මෙතන සේව් කියන ටැබ් එකක්. ඒ ටැබ් එක ක්ලික් කරාම තවත් පොප්අප් මෙනු එකක් එනවා. එතනින් want to go කියන එක දෙන්න. හරි ඒක සේව් වුණා. දැන් අපි තව තැනක් බලමු. මම මැප් එක පොඩ්ඩක් එහාට ගෙනියනවා. එතකොට මට බලා ගන්න පුළුවන් පූර්වාරාම ටෙම්පල් කියලා තැන. මම ඒක ටිකක් ලොකු කරගන්නවා. දැන් මම පූර්වාරාම ටෙම්පල් කියන එක මත ක්ලික් කරනවා. ක්ලික් කරාම එතනත් රතු පාටින් මාක් වුණා. ඒකම පල්ලෙහෙන් පොප්අප් මෙනු එකක් ආවා පූර්වාරාම ටෙම්පල් කියලා. දැන් මම ඒක ඒ මෙනු එක ක්ලික් කරනවා. ක්ලික් කරාම අපි මේක අර විදිහට ස්ක්‍රෝල් කරගෙන ගියාම එතන තියෙනවා සේව් කියන ටැබ් එක. ඒ ක්ලික් කරාම ඊට පස්සේ want to go දෙන්න. හරි ඒකත් සේව් වුණා.
දැන් ඔය විදිහට මම තැන් කීපයක් සේව් කරගත්තා. සේව් කරගත්තට පස්සේ ඔයාලට මැප් එකේ බලා ගන්න පුළුවන් මෙතන කොළ පාටින් ලකුණු වෙලා තියෙනවා. කොළ පාට රවුමක් ඇතුලේ සුදු පාට කොඩියක ලකුණක් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඒ විදිහට අපි මේ හැම තැනක්ම සේව් කරගෙන තියෙන්නේ, මාක් කරගෙන තියෙන්නේ. එතකොට අපි බලමු මේ තැන් වලට රීච් වෙන්න පුළුවන් පහසුම ක්‍රමය මොකද්ද කියලා. ඔයාලට පේනවා ඇති මෙතන වම්පස ඉරිකෑලි තුනක් තියෙනවා. ඒ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ එන වින්ඩෝ එකෙන් your places කියන තැන ක්ලික් කරා. ඊට පස්සේ your places කියන වින්ඩෝ එකේ saved කියන තැනට යන්න. එතන want to go ක්ලික් කරා. හරි. මේ තියෙන්නේ අපි සේව් කරගත්ත places ටික. මෙතනදී ඔයාලට පහසුවෙන්ම බලා ගන්න පුළුවන් සෑම ස්ථානයක්ම. අපි මේ places ටික දැන් list කරගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් මේ එක ප්ලේස් එකකට ගියාට පස්සේ ඒක ගියා කියලා මාක් කරන්නත්. ඒක කරන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති ඩොට් තුනක් තියෙනවා. ඒ ඩොට් තුන ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා I have been here කියලා. ඒක ක්ලික් කරාම ඒක යටින් වැටෙනවා. You have visited this place. ඒ කියන්නේ අපි මේ ප්ලේස් එකට ගිහිල්ලා තියෙන්නේ කියන එක. ඒ විදිහට අපි යන යන ප්ලේස් එක මාක් කරන්න පුළුවන් මේ ප්ලේස් එකට ගියා කියලා. හරි. බොහොම ස්තුතියි ඔයාලා මේ වීඩියෝව නැරඹුවට.